මේ ආණ්ඩුව ගෙදරන්නේ හද ඉඳලා පාර්ලිමේන්තුව තුල ඒකාබද්ධ විපක්ෂයේ සමග එකතු වෙලා ජනතාව වෙනුවෙන් ජනතාවගේ ප්‍රශ්නවලට පෙනී සිටින කටයුතු කරන ගමන් මේ අමාත්‍ය ධුරයෙන් යම්කිසි කාර්යභාරයක් ඒ අවුරුදු තුන තුළ කරගන්න බැරුව ගියා නම් ඒ පිළිබඳවත් සමාව ඉල්ලමින් ඉදිරියේදී ජනතාව වෙනුවෙන් ජනතාවට පැත්තෙම ඉඳගෙන කටයුතු කරන බව ප්‍රකාශ කරමින් තුමා මේ ආණ්ඩුවෙන් ඉවත් වීම සහ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඔබතුමා ඉවත් වෙනවාද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙන්නේ ආණ්ඩුවෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් අයින් වෙලා ඒ පිළිබඳ ප්‍රකාශය තමයි. අපි දන්නවා මෑත ඉතිහාසයේ සෝදිසි වරෙන්තුවක් යටතේ යම් නීති විරෝධී ද්‍රව්‍ය පවතින බවට සැකකිරීම මත ඒ නිවස පරීක්ෂා කරද්දි ඒ සැකකරුවා ළඟට ගිහිලා සැකකරුවාගේ කරටද දාලා මූණ අත ගාලා ඒ සෝදිසි මෙහෙයුම අතරමඟ නතර කරන තැනට ඒ වළක්වන තැනට ගිය රාජ්‍ය නායකයා ලංකාවේ මහින්ද රාජපක්ෂ මහත්මයා. කා වෙනුවෙන්ද? නිමල්ලංස මහත්තයා වෙනුවෙන්. ඉතින් නිමල්ලංස මහත්තයට ගැළපෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි. වෙන කවද? ජනාධිපතිතුමත් එක්ක ඉන්න පුළුවන්ද මේ වගේ කුණු ගොඩවල් වලට? මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තමයි තමන් නායකත්වයේ දෙන ආණ්ඩුවේ දූෂණ චෝදනාවන් සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පීඨවල ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න පියවර ගත්තේ. ලංස මහත්තයාත් එකතු වෙලා ඉන්න මහින්ද මහත්තයා දීපු ආදර්ශය මොකද්ද? නීත්‍යානුකූලව සෝදිසි වරෙන්තුවක් අරගෙන පොලිසියෙන් විශේෂ කාර්ය බලකාය ඒ නිවස පරීක්ෂා කරද්දි ඒක වළක්වන්න සැකකරුවාගේ ගෙදරට හෙලිකොප්ටරෙන් යන්න තරම් සැකකරුවාගේ කරටද දාගෙන සැකකරුවා ආරක්ෂා කරන තැනට ගමන් කළා. ඒක තමයි පොහොට්ටුව. ඉතින් එතනට තමයි යන්න තියෙන්නේ. ඔය නිමල්ලංස මහත්තයා ගිහිලා තියෙන්නේ තමන්ට යා යුතු තැන. ඔතනින් එර වෙන තැනක් නැහැ නිමල්ලංස මහත්තයට යන්න. පුරවෙසි සංවිධාන විදියට අපි බලබල හිටියේ මේ වගේ ජරා ගොඩවල්, මේ වගේ කුණු ගොඩවල්, මේ වගේ පණුවකාපු දත් කොයි වෙලේද ගැලවෙන්නේ කියලා. වගේ නයි මොකටද මේ ඔඩක්කුවේ දාගත්තේ කියන විවේචනය අපිටත් තිබුණා. අපි ඇහුවා, අපි ප්‍රශ්න කළා. ඉතින් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කොස් අතට ගත්තාම කුණු ගොඩවල් විසුවෙනවා. කුණු තියෙන තැනට තමයි කුණු ඇදෙන්නේ. ඔය ගිහිලා තියෙන්නේ එතනට තමයි. ඔක තමයි ගමනක අවසානය.